සංගීත පවුලක්. ඔව්. මට හරි ආසයි පොඩි කාලේ කොහොමද කියලා. දැන් තාත්තා ළමයි ටිකව වට කරගෙන සින්දු කියනවාද දැන් ඒ ආපු ආවාසෙද මේ මෙතෙක් කට්ටියත් එක්ක එකතු වෙලා මේ විදිහට පවුලේ කට්ටියම එකතු වෙලා ගීත ගායනාවට යොමු වෙන්නත් හේතුව නෑ ඒ මූලිකම හේතුව පල්ලිය. හ්ම්. ඒ කියන්නේ අපේ පවුල් පසුබිමේ සීයා ඊට පස්සේ තාත්තා ඊට පස්සේ මේ අපි පල්ලියේ කෝයික කරනවා. හ්ම්. ඒක සීයාගේ ඉඳන් පරම්පරාවෙන් එහෙම එන එකක්. ඉතින් ඒ අර පල්ලියේ දේට අපි පොඩි කාලේ ඉඳන් සහභාගී වෙන්න ඕන. එතකොට එතන තමයි පළවෙනි මේ සංගීතයේ පල්ලිය කියන්නේ ඉතින් ගීතිකා ගොඩක් කියනවා එහෙම. ඊට පස්සේ ඉතින් ටිකක් ලොකු වෙද්දි තමයි දන්නේ තාත ගායකයෙක් කියලා. ඒ කියන්නේ මේ වගේ දැන් ගායකයෙක් නැහැ ඉස්සර. ඇත්තටම හරි නියතමානි. අපේ තාත්තල පාරේ බස් එකේ යන්නේ. දැන් ඒ කියන්නේ කලාකාරයෙක් අපි ගායකයන්ගේ පුතු කියලා ඉස්කෝලේ යන කාලේදී එහෙම අපිට එකක් තිබ්බේ නැහැ. උෂ්ණයක් එකක් තිබ්බේ නැහැ. අර දන්න එකේනා අපිව තරංගයකට මොන හරි දෙයකට අපිට ටිකක් විශේෂ ගැඳවීමක් තියෙනවා. ඒ වගේ ගිහිල්ලත් අපි මේ අපි ඒකේ හරි තව කාවත් පෙරලගෙන ගිහිල්ලා එහෙම නැහැ. සමහරවල් මම මියුසික් කරෙත් නැහැ. මම ආර්ට්ස් කරේ. ආර්ට් වල මට ඒ කියන්නේ මට චිත්‍ර අඳින්න පුළුවන් නිසා පොඩි කාලේ නම් තාත්තමගේ අපිට මියුසික් කොහොම හරි ඇඟේ තියේ. අනිත් විශේෂ ආස විශේෂ ඉගෙන ගන්න එක. කොහමරි සින්දු කියයි ඒ වලට බැරි දේ ඉගෙන ගන්න කියලා. ඔව් ඒක මම ආස දෙයි. ආස දෙයි. මේ නැතුව බලපෑමක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ මේක මේ අනිවාර්යෙන් කරන්න ඕන මේක ඉගෙන ගන්න ඕන කියලා. හැබැයි ඒකෙන් දැන් මට අයියට ඒ බලපෑම නැතුණාට යම් කිසි කාලෙකදී මේක වෙනස් වීමත් එක්ක නදීමාල්ගේ කාලෙද්දී සීයා නදීමාල්ට කියනවා ඉගෙන ගන්න වැඩි. කියන්නේ ඉගෙන ගන්න ඕන කියලා. සමල්ලාට ඉතින් ඒ කාලේ දැන් මේ අද වගේ තරංකාරීත්වය ඇතුළේ ඉගෙන ගන්න දෙයක් වුණා නෑ. හැබැයි ඉතින් මේ ඊට වඩා තව කොහේ ඉන්නද? මේක තමයි. මේක තමයි තැන. මේක තමයි. දන්නවද? අර විශාරද මනෝජ් කිරිස්ලත් එක්ක නින්නේ. අයියා මල්ලි කියන්නේ අයියා මල්ලි වගේ. විශ්ව දැනුමක් අනිත් එක.